අපි හාමුදුරනේ දැන් යම් පිරිසකට එකම කල්යාණ මිත්‍රය හමු වෙනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ඒ වුණාට යමෙක් ඒ සද්ධර්ම ශ්‍රවණය කරාට ඒ මනසට එතන වැඩෙන්නේ නැහැ එයා මේ භාවතෙකුත් භාවනා කළත් එයාට ඒ අභිප්‍රාය වලට එන්න බෑ යමෙක් ඒ අහනකොටම අපි හාමුදුරනේ සමහර ධර්ම දේශන අහනකොටම අපි දැකලා තියෙනවා මේ බුද්ධ ආලින්න මේ පහත් වෙලා ඒ මාර්ගඵලයට එනවා දැන් එක එක එකම දේශනාව අහන්නේ එකම කල්යන් මිත්‍ර තමයි හම් වෙලා තියෙන්නේ ඒත් අර සමාජය අර එක එක මට්ටම් ඇයි අපි හඳුන්නේ දැන් මාත්මයා ඔය අහන ප්‍රශ්නේ තුන මට නම් මතුවෙන්නේ මාත්‍යෝ යම් පුද්ගලයෙක්ගේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවේ ස්වභාවය මත ඒ පුද්ගලයා කොහොමද රූපය කෙරෙහි බැසගන්නේ කියන කාරණය තේරෙනවද එතකොට දැන් අපි ඔතනදී රහතන් වහන්සේ කියන උත්තමයා ගත්තොත් රහතන් වහන්සේටත් ඇස් දෙකක් තියෙනවා රහතන් වහන්සේටත් මේ ආයතන හයම තියෙනවා තේරෙනවද ඒ රහතන් වහන්සේ තුලත් මේ තියෙනා වූ අධ්‍යාත්මික රූපය බාහිර රූපයක පස්සේ සිද්ධ වෙනවා අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන රහතන් වහන්සේගෙත් එකතු වෙනවා ඒ නිසා රහතන් වහන්සේ නිරතුරුවම ඇසෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා මනසෙන් සිතුවිලි දැනෙනවා තේරෙනවද එතකොට පස්සේ රහතන් වහන්සේ තුලක් තියෙනවා නමුත් පස්සේ තුලදී රහතන් වහන්සේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ තේරෙනවද ඒ නිසා රහතන් වහන්සේටත් අම්මා කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේටත් තාත්තා කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේටත් දායක පිරිසක් ඉන්නවා රහතන් වහන්සේත් ඉපදුනා වූ රටක් ජාතියක් ආගමක් තියෙනවා නමුත් ඒවා තිබ්බත් රහතන් වහන්සේ ඒවා කෙරෙහි තෘෂ්ණාවක් සකස් කරගෙන නැහැ තේරෙනවද රහතන් වහන්සේ ඒවා කෙරෙහි තෘෂ්ණාවක් සකස් කරගෙන නැහැ ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේ මේ උතුම් ආර්ය මාර්ගයට වැටුනේ කොතනින්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුලයි. ඒක රහතන් වහන්සේ උතුම් මේ ආර්ය මාර්ගයට වැටුනේ කවුරු කල්යාණ මිත්‍රයා කරගෙනද? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන. ධර්ම රත්නය කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන සංඝ රත්නය කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන. එහෙමනම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් මේ තැනට ආවා වූ රහතන් වහන්සේ මේ තැන ඉඳන් දකිද්දී මේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් අනිත්‍ය වූ ධර්මතාවය පමණයි. තේරෙනවද? එතනින් තමයි බහුරට ගොඩ වුණේ. නමුත් මේ මොහොතේ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් කල්‍යාණ මිත්‍රයා කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවය. එතකොට මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් රහතන් වහන්සේ මතු කරලා ගත්තේ කොහොමද? ආරෂ්ඨාංගික එනම් රහතන් වහන්සේට මේ මොහොතේ තමන්ට මේ තැනට එන්න උපකාරී කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයක් අනිත්‍ය වූ ධර්මතාවයක් පමණක්මයි එච්චරයි ඒ වගේ මේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් රහතන් වහන්සේ තුල සකස් වුනේ කුමක්ද සතර සටිපට්ඨාන ධර්මය කාය චිත්ත ධම්ම වේදනා එනම් බලන්න රහතන් වහන්සේට මේ මොහොතේ මේ සතර සතිපට්ඨාන ධර්මයෙන් අනිත්‍ය වූ ධර්මතාවය පමණක්මයි. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් රහතන් වහන්සේ තුල කුමක්ද සකස් වුනේ? සප්තබොජ්ජංග ධර්මයන්මයි. එහෙනම් රහතන් වහන්සේට මේ මොහොතේ සප්තබොජ්ජංග ධර්මයෙන් අනිත්‍ය වූ ධර්මතාවය පමණක්මයි. එතකොට සප්තබොජ්ජංග ධර්මයන් තුලින් රහතන් වහන්සේ තුල කුමක්ද සකස් වුනේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. එහෙනම් බලන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයත් මේ මොහොතේ අනිත්‍ය වූ ධර්මතාවයක් පමණක්මයි. තේරෙනවද? එතකොට බලන්න රහතන් වහන්සේ මුලින් පටන් ගත්ත කල්යාණ මිත්‍රයා කියන තැන ඉඳන් මාර්ගය අවසන් කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයත් සතර සතිපට්ඨාන ධර්මයෙන් සප්තබොජ්ජංගයෙන් පංච උපාදානස්කන්ධ ධර්මේනුත් රහතන් වහන්සේට අනිත්‍ය වූ ධර්මතාවයක්මයි තේරෙනවා එන යම් හේකින් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ එහෙමත් නැත්නම් ඊට පෙර ආතුව තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් මේ ගමන යන්න පුළුවන්ද බැහැ බුදුරජාණන් වහන්සේ කෙරෙහි රූප තෘෂ්ණාව සකස් කරගත්තේ තැනම අපිට ගමන කෙරෙහි මාර්ගය බැහැ එතනින් බං ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් සතර සටිපට්ඨාන ධර්මයන් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් අපි තුල වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන් තුල තෘෂ්ණාව ඇති කරගත්තොත් පංච උපාදානස්කන්ධ ධර්මයන් තුල තෘෂ්ණාව ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න මොහොතක් පාසා අපි ධර්මයෙන් බැහැරටයි ගමන් කරන්නේ තේරෙනවා ඒ නිසා නිරේතුරුවම අපිට දැන් තේරුම් ගන්න ඕනේ මේ මාර්ගය පවා
අපිට යම් මොහොතක අනිත්‍ය වූ ධර්මතාවයක් අතුරුදහන් වන ධර්මතාවයක කියන කාරණේ අපි මෙතනදි සාක්ෂාත් කර ගන්නවා. නමුත් මෙතනදී නිරේතුරුවම රහතන් වහන්සේ මේ සියලුම ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ කුමක් නිසාද? එක අතීතයේ පුහුණු කළා වූ කුසල් ධර්මයන්ට අදාළ තේනවා. එක ක්ෂණයෙන්ම අතු කරගත්තා වූ ධර්මතාවයක් නෙමෙයි. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල පුහුණු කරලා පුරුදු කරලා වඩාගෙන ආවා වූ ගමනක ඵලයක් තමයි රහතන් වහන්සේ මේ ජීවිතය තුළ මේ මතු කරලා ගන්නේ. තේනවා. එතකොට මේ රහතන් වහන්සේ මේ ජීවිතය තුළ මතු කරගන්නා වූ ඵලය අතීතෙන් සංස්කාරයන්ගේ ඵලයක් හැටියටම අපි දකින්න ඕනේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ ලෝකේක ෂණයෙන් ඇතිවෙනා වූ අවබෝධයක් බව ඇත්ත. නමුත් මේ අවබෝධයට සාරාංශක කල්ප ලක්ෂ ගානක ඈත වූ පාරම්‍යම් චේතනාවක් යම් අදිෂ්ඨානයක් තියෙන්න පුළුවන්. තේනවාද? චේතනාවක් අදිෂ්ඨානයක් තියෙන්න පුළුවන් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද නිරේතුරුවම සංස්කාර පත්‍යා විඥානං කියන ධර්මතාවය තුළ උතුම් රහත් ඵලයේ කෙරේ ඡන්දය ඇති වෙන්නේ ඊට අදාළ සංස්කාරයන් පිටිපස්සේ තිබ්බ නිසා. තේරෙනවද? එනිසා යම් කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වෙනවා කියන්නේ යම් අතීත සම්මා සම්බුද්ධ ශාසනයක මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මම උතුම් රහත් ඵලයට පත් වෙනවායි කියන චේතනාව අදිෂ්ඨානය ඇති කරගෙන මේ මාර්ගය තුල ආපු කෙනෙක් නිසාමයි. එහෙම නැතුව යට එන්න බැහැ. ඒතකොට රහතන් වහන්සේගේ ස්වභාවය එහෙම වුණත් මහත්වෝ මේ ඕනෑම ගිහි පින්වතුන්ලාගේ කෙනෙක් වගේම පැවිදි පින්වතුන්ලා තුලත් මේ මාර්ගයේ වැඩිමේදී මහත්ව අපි නතර කළා වූ තැන් තියෙනවා. තේරෙනවද? කෙනෙක් එක මහත්මෙක් ඉන්නවා. එයා නිරේතුරුවම එයා තුර සප්තබොජ්ජංගයන් වැඩෙන්න නම් මහත්වෝ එයා සමාධි භාවනාවක යෙදෙන්නම ඕනේ. නැත්නම් මෛත්‍රී භාවනාවක යෙදෙන්නම ඕනේ. නැත්නම් පින්කමක යෙදෙන්නම ඕනේ. තේරෙනවද? තව කෙනෙක් ඉන්නවා. එයා කොච්චර මෛත්‍රී භාවනාව වැඩුවත් සමාධි භාවනාව වැඩුවත් එයා තුර සප්තබොජ්ජංගයන් සකස් වෙන්නේ නැහැ. එයා කියනවා අනේ කොච්චර භාවනා කරන්න හැදුවත් මගේ හිත විසිරෙනවා කියලා. තේරෙනවද? ඒතර තව කෙනෙක් ඉන්නවා එයා භාවනා කරන්නේ නැහැ. තේරෙනවද? නමුත් එයා යම් කටයුත්තක නියැලී ඉද්දිත් එයා භාවනා මානසිකාරයය තුළයි ඉන්නේ. තේරෙනවද? දැන් මෙතන පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා භාවනා කරන්න වාඩි වුණත් එයාගේ හිතේ භාවනාවක් වෙන්නේ නැහැ. සමාධිය සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? තව කෙනෙක් ඉන්නවා එයා භාවනා කරන්න වාඩි වෙලා භාවනා මානසිකාරයය තුළදි තමයි සමාධිය සකසෙ. තව කෙනෙක් ඉන්නවා එයා භාවනාවට යොමු වෙලා නැහැ. නමුත් එයා සාමාන්‍ය එදිනෙදා කටයුත්තක් කරද්දී භාවනා මානසිකාරය තුළයි ආයි. තේරෙනවා? එයා දොස්තර මහත්මෙක් නම් එයා දැන් වෛද්‍ය වෘත්තියේ කමේ වාට්ටුවේ වෛද්‍ය වෘත්තියේ නීතිලා ඉන්නේ. නමුත් එයා රෝගියා ළඟට ගියා මේ රෝගියා ශරීරයෙන් එයා ටික සංඥාවි දකින්නවා. එයා සමාධිය වඩලා නෙමෙයි සමාධිය තුළ නෙමෙයි හිටියේ වෙලා. නමුත් කුමකින්ද එයා සකස් කරගන්නේ? හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි සාංශාරික පුරුදු. තේරෙනවද? සංසාරයේ ආ ධර්මයට අදාළව අට්ටික සංඥාව පුහුණු කරලා තියෙනවා නම් මරණානුස්සතිය පුහුණු කරලා තියෙනවා නම් අනිත්‍ය සංඥාව පුහුණු කරලා තියෙනවා නම් එයාට මේ ජීවිතයේ භාවනාවකට වාඩි වෙන්නේ නැතුව භාවනා මානසිකාරයක් ඇති කරේ මේ ශක්තිය තියෙනවා. දැන් මගේ ගිහි ජීවිතයේ මාත්‍ය මං කවදාකවත් එරමිනිය ගොතාගෙන භාවනා කළා නැහැ. මං කවදාක්වත් භාවනා පන්තියකට එක තප්පරයක් ගිහිල්ලා වාඩි වෙලා මං ඇතුල් වෙලා නැහැ. තේරෙනවද? නමුත් මගේ ජීවිතයේ මහත්කම කන බොන හැම වෙලාවකම භාවනා මානසිකාරයක් මගේ තුල තිබ්බා. තේන භාවනා මානසිකාරයක් මගේ තුල තිබ්බා. ඒතකොට මං ඒක කාගෙවත් මට පුහුණු කරපු දෙයක් නෙමෙයි. එහෙනම් මං මා තුලට ඒ භාවනා මානසිකාරය ආවේ කොහොමද? මගේ සාංශාරික පුරුද්දක්. තේරෙනවද? ඒක සාංශාරික පුරුදු කරපු කෙනා භාවනා මානසිකාරයෙන් එරමිනිය ගොතා ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ක්‍රියා ජීවිතයේදී මෙයාට ඕන තැනකදීම භාවනා මානසිකාරය සකස් වෙනවා. එයා බස් එකේ වාඩි වෙලා ඉන්නවා. බස් එකේ වාඩි වෙලා ඉන්නකොට වයෝවෘද්ධ අම්මා කෙනෙක් බස් එකට නගිනවා. නගින මොහොතේ මෙයා දකින්නේ මේ සංසාරයේ මගේ අම්මා කෙනෙක්. භාවනා කර කර හිටියද එයා? නැහැ. සතිය සිහිය තියුණේ. දැන් මේක සතිය සිහිය තුලින් තමයි මේක සකස් කරලා දෙන්නේ. ඇයි සංසාරික පුරුදු. තේන්න. එතකොට ඒ ආකාරයෙන් මහත්වෝ නිරේතුරුවම සතිය සිහිය තියුණු කෙනා. තේරෙනවද? එතකොට සතිය සිහිය තියුණු කෙනා කියද්දිම අපි දකින්න ඕනේ සතිය සිහිය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ. එතකොට මේ ජීවිතේම වෙන්න පුළුවන්. පෙර ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ සකස් කරගත්තා වූ සතිය සිහිය සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවය තුළ නිරේතුරුවම අපි තුළ ක්‍රියාත්මක වෙනවා.
ඒ සතිය 100 තියෙන කෙනා බස් එකේ ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා හිටියා ඉඳගෙන ඉන්නවා එයා දකිනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් අත දික් කරන බස් එකට තේන දැන් මගේ ජීවිතේ ගිහි කාලේ මම ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා හිටියොත් මම දැක්කෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් බස් එකට අත දික් කරන උන්වහන්සේ නගින්න ඉස්සෙල්ලා මම සීට් එකේ නැගිටලා ඉවරයි තේන නැගින්න ඉඳන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගිට්ටට පස්සේ තාක බලාගෙන ඉන්නේ संस्कार पच्चया विज्ञान धर्मताव्या उच्च ආකාරයෙන් පුහුණු කරපු කෙනා තමයි රහතන් වහන්සේ කියන්නේ. දෙවෙනි කෙනා තමයි අනාගාමී උත්තමයා කියලා කියන්නේ. තුන්වෙනි කෙනා තමයි සකෘදාගාමී උත්තමයා කියලා කියන්නේ. හතරවෙනි කෙනා තමයි සෝවාන් ඵලයට පත් වෙච්ච උත්තමයා කියලා. පස්වෙනි කෙනා තමයි සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නා කියලා. එහෙනම් මේ ලෝකේ ඉන්න සෑම ගිහි පින්වතෙක්ම වේවා පැවිදි පින්වතෙක්ම වේවා මහත්වෝ අපිට එක මිම්මක දාලා ධර්මයේ මින්නේ මැල්ලා කියන්නේ බෑ. තේනවා? ඒ පින්වතුන්ලා සංසාරේ පුහුණු කළා වූ ධර්මයට අදාළ ධර්මතාවයන්ගේ හේතුවෙන් සකස් වෙන සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවයන් තුළ මේ ජීවිතයට මුණ ගැහෙන්නා වූ කල්යාණ මිත්‍රාශ්‍රය වූ අසත්පුරුෂාශ්‍රය තුළ ඒවා අඩු වැඩි වශයෙන් මතුවලා ඇවිල්ලා තමයි මහත්වෝ අපිට මේ එකිනෙකට වෙනස් ධර්මයට අදාළ අවබෝධයන් සකස් කරලා දෙන්නේ. ඒ දැක්ම අපි තුල සකස් වෙන්නේ අපේ තින සතිය සිය තුල. ඒක හොඳට තේරුම් ගන්න. ඒ සතිය සිය සකස් උනේ එක්කෝ මේ ජීවිතේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නූණෙන් කිරීම තුල ආරෂ්ඨාංගික මාර්ගය මත කරලා එහෙම නැත්නම් සාංශාරික හුරු පුරුදු ඔස්සේ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය යටතේ පුහුණු කළා වූ පුරුද්දට අදාළව මහත්යෝ අන්න අපේ දැනීම විඥානේ සකස් වෙනවා. තේරෙනවා? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපි තුලදී අපි එදිනෙදා ජීවිතේ කටයුතු කරද්දී තේරෙනවද එදිනෙදා කාර්යාලයේ වේවා ව්‍යාපාරයේ වේවා අපි එදිනෙදා ජීවිතේ තුල කටයුතු කරද්දී අපිට භාවනා මානසිකාරයක් සකස් වෙනවා නම් භාවනා මානසිකාරයක් කියද්දී මෛත්‍රී චිත්තයක් වේවා ප්‍රශ්නයක් නැහැ බුදුගුණ චිත්තයක් වේවා ප්‍රශ්නයක් නැහැ අනිත්‍ය සංඥාවක් වේවා ප්‍රශ්නයක් නැහැ ඒ මතුවෙන සංඥාවන්ට අදාළව අපි තීන්දු කරන්න ඕනේ අපි මේ සංඥාව සංසාරේ වඩලා තිනවා කියලා ඒක හොඳට තේරුම් ගන්නවා කෙනෙකුට නිරේතුරුව මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් ඒ කියන්නේ ආ සංසාරේ බුද්ධානුස්සතිය පුහුණු කළා තේරෙනවා කෙනෙකුට නිරේතුරුව මතක් වෙන්නේ මෛත්‍රී චිත්තයක් නම් එයා සංසාරේ මෛත්‍රිය පුහුණු කරලා තියෙනවා තේරෙනවා ඒතකොට කෙනෙකුට නිරේතුරුව මතක් වෙන්නේ අනිත්‍ය සංඥාවක් නම් නිරේතුරුව මෙයා සංසාරේ අනිත්‍ය සංඥාව පුහුණු කරලා තියෙන කෙනෙක් මෙතනදීදී කෙනෙකුට නිරේතුරුව අනිත්‍ය කියන සංඥාව මතුවෙනවා නම් ඒ අනිත්‍ය සංඥාව ඉස්සරහ තරන් යෑමයි එයාගේ වගකීම. නමුත් කෙනෙකුට හිතෙනවා නම් නිරේතුරුව මට මතක් වෙන්නේ බුදු ගුණය, මෛත්‍රිය කියන කාරණය එයා අනිවාර්යයෙන්ම පියවරක් ඉදිරියට තියන්න ඕනේ. මොකද එයා දැන් සංසාරයේ බුදු ගුණ වැඩුවා ඇති. මෛත්‍රිය වැඩුවා ඇති. එහෙනම් සංසාරයේ මෙච්චර දුර වැඩුවා වූ මෛත්‍රිය බුදු ගුණ තවදුරටත් වඩනවා කියන කාරණේ අර්ථවත් ගමනකට අපි යොමු වෙන්නේ නැහැ. එනිසා නිරේතුරුව කෙනෙක් තුළ දැන් අපි කියමු වෛද්‍ය ශාස්ත්‍රයේ ගුරු ශාස්ත්‍රයේ මෙවැනි ශාස්ත්‍රයන් තුළ අපි පාසල් ශිෂ්‍යයාට එහෙම නැත්නම් රෝගියාට අපි කරුණාව දයාව දක්වන අවස්ථා වැඩි තියෙනවා නේද? නමුත් ඒක අපේ සාංසාරික හුරුවක් තේන්නේ. ඒකෝට අපි දක්ෂ වෙන්න ඕනේ මේ සාංසාරික හුරුව නැවත සංස්කාරයක් රැස් කිරීමක් කියන කාරණේ. ඒක තුනකට තේරෙනවා. ඒ නිසා අතීත සංස්කාරයන් නිසා නැවත සංස්කාරයන් රැස් කිරීම නෙමේ ධර්මයේ කියලා කියන්නේ. ඒක අධර්මයටයි අයිති වෙන්නේ. තේනද අතීත සංස්කාරයන් හේතුවෙන් යමෙක් වර්තමානයේ සංස්කාරයන් රැස් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ ਉਹ අධර්මයේ තුල ඉන්නේ කියන කාරණේ තේරුම් ගන්න. ඒ නිසා අතීත සංස්කාර තුලින් වර්තමානයේ රැස් වෙන සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ දකින තැනයි අපි ධර්මානුකූල පැත්තට මතු කරායි කියලා තේන්නේ. ඒ නිසා නිරේතුරුව දකින්න ඕනෑම කෙනෙක්ගේ සතිය සිහියට අදාළව අවබෝධාත්මකතාවයෙන් වෙනස් තේරෙනවද? හැම කෙනෙකුටම එරමිනිය ගොතාගෙන භාවනා කරන්නම අවශ්‍ය නැහැ භාවනා මානසිකාරය මතු කළ ගන්න තේරෙනවා මේ සියල්ලම සිද්ධ වෙන්නේ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ අතීතේ අපි ලබලා තියෙන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ
ඒ අතීත ගුණයන් පුහුණු කිරීම ඔස්සේ තමයි මේ සිතුවිලි මතුවෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් දක්ෂ වෙන්න තමන්ට නිරතුරුව මතුවෙන්නේ මෛත්‍රී චිත්තයක් නම් ඒ කියන්නේ තමන් සංසාරයේ මෛත්‍රී පුහුණු කළා තියනවා වැඩි. තමන්ට මතුවෙන්නේ නිරතුරුවම බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට අදාළ චිත්තයක් නම් සංඝයා කෙරෙහිම ගරු කිරීම වැඩි වෙනවා නම් ඒ කියන්නේ සංසාරයේ සංඝානුස්සතිය ධම්මානුස්සතිය බුද්ධානුස්සතිය පුහුණු කළා වැඩි. ඒ වගේම කෙනෙකුට නිරේතුරුවම ධානාගත සිතකින් ඉන්න නම් හිතෙන්නේ ඒ කියන්නේ යා දීර්ඝ කාලයක් රූපාවචර අරූපාවචර ධාන තලවල සම්පත් විඳපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ට නිරේතුරුව දේශේ නම් සකස් වෙන්නේ යා දීර්ඝ කාලයක් සංසාරයේ දේශේ වඩපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට නිරේතුරුව කාමයන් රාගයන් නම් සකස් වෙන්නේ ගිය ජීවිතේ කාමයන්ට රාගයන්ට අදාළව දිව්‍ය මනුෂ්‍ය ජීවිත ගත කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් තමා තුළින් තමා සම්පරීක්ෂණය කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? මේ සම්පරීක්ෂණයේ ධර්මයේ ගුණයක්. තමා තුළින් තමා දකින්න. තේරෙනවද? තමා තුළින් තමා දකින්නේ තමා තමාට අවංක වෙමින්. තේරෙනවද? එතකොට තමා තමාට අවංක වෙමින් තමා තුළින් තමා දකිද්දී තමන්ට පුළුවන් යායුතු මාර්ගය පිළිබඳ නොයායුතු මාර්ගය පිළිබඳ චිත්‍රයක් තමා තුළින් ඇඳගන්න. දැන් මගේ පැවිදි ජීවිතේ මම මෙතෙන්ට එන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගෙන මේ ඇඳගත්තා වූ චිත්‍රය මා විසින්ම ඇඳගත්තා වූ චිත්‍රයක්මයි. මට කවුරුත් කියලා දුන්නේ චිත්‍රයක් නෙමෙයි. මා විසින් මා ඇඳගත්තා වූ චිත්‍රය මා මතු කරලා ගත්තේ මා තුළින්ම මතු වුණා වූ ධර්මතාවයන් මමම නුවණින් මෙනෙහි කරලා මම අවංක වෙලා තමයි මම මේ කාරණේ මතු කරලා ගත්තේ. ඒ වගේ පින්වතුල්ලා සෑම දෙනෙක් තුළම තමා තමා කෙරෙහි ස්වයන් පරීක්ෂණයක් කළ මතු කරගත යුතු ධර්මතාවයන් තියෙනවා. තේරෙනවද? නමුත් මේ මතු කරගත යුතු ධර්මතාවයන් සමාජෙන් 150ක් මතු කරගන්නේ නැහැ. මතු කරගන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න ධර්මයට අදාළ ගුණාත්මක දෙයක් ඔබේ ජීවිතයේ තියෙනවා නම් කරුණා කරලා ඒ ගුණාත්මක දේ නිරේතුරුවම නුවණින් මෙනෙහි කරලා මතු කරලා ගන්න. තේරෙනවද? මොකද මේ ගුණාත්මක දේ නුවණින් මෙනෙහි කරලා මතු කරගන්නේ නැතුව ඒ මාය අතහැරලා දැම්මොත් අපි සංසාරේ පුහුණු කළා වූ යහපත් දේවල් අතහැර දැම්මා වූ කෙනෙක් බවටයි පත් වෙන්නේ. අතහරින් දැම්මොත් ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් තමාගේ ජීවිතය තුළින් යහපත් ගුණාත්මක පුරුදු මතු වෙනකොට එවැනි ගුණාත්මක පුරුදු තව තව ශක්තිමත් කර ගැනීමට අදාළ කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් සොයාගෙන ගිහිලා තමන් දක්ෂ වෙන්නේ අතීතේ තමා රැස් කළා වූ ඒ උතුම් සංස්කාරයන් නිරේතුරුව ධර්මානුකූලව කළමනාකරණය කරගෙන අවබෝධය කියන දිශාවට ගමන් කරනවා.